sequence and series එකට එන sum of fractions type එකේ ගණන්. ඒ කියන්නේ භාග සම්බන්ධ වෙන ගණන් විසඳන්න. හරි. අපි යමු පළවෙනි ගණනට. ඉතින් මේක ඇවිල්ලා 2011 10 වෙනි MCQ එක. මේක කියනවා මෙන්න මේ series එකේ අගය කීයද කියලා තමයි අහන්නේ. ඒතකොට ඒකේ පොදු පදේ විදිහට දීලා තියෙන එක භාග සංඛ්‍යාවක් විදිහට තමයි නිරූපණය කරන්නේ. දැන් මේ වගේ ගණන් ස්ටයිල් එකේ ගාන කොහොමද අපි සුළු කරන්න කියන කාරණේ තමයි මේ වීඩියෝ එක හරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. යමු විසඳුමට. හරි. එතකොට දැන් මෙතන කියන්නේ පළවෙනි පදේ ඉඳන් සියවෙනි පදේ දක්වා අයික ගන්න කියලානේ. ඒ කියන්නේ t1 t2 කොහොම t100 දක්වා එකතු හොයන්න කියලා තමයි කියන්නේ. හරි. ඉස්සෙල්ලම කරන්න ඕනේ අපි මෙන්න මේ භාගයක් විදිහට දක්වලා තියෙන මේ ප්‍රකාශනය භාග දෙකක අන්තරයක් විදිහට ලියා ගන්න ඕන. හරිද? එතකොට තනි භාගයක් තවත් භාග කීපයකට කැඩීමට අපි කියනවා බින්න භාග කරනවා කියලා. බින්න කියන්නේ කඩනවා කියන අදහස. එතකොට ඔක ඒ ලෙවල් කම්බයින් මැක්ස් කරලා තියෙන එකිනෙට නම් මේ පාඩම කෙරිලා තියෙනවා. හරිද? නමුත් දැන් මෙතෙන්දී මේ පාඩම උගන්වන්න වෙලාවක් නෙමෙයි මේක. මම ඒකට වඩා වෙනස් විදිහකට ඒ දෙම කරන විදිහ කියලා දෙන්නම්. හරිද? දැන් මේ හරයේ තියෙන්නේ n වතාවක් n ධන එකනේ. ওই හරයේ තියෙන පද දෙක වෙනම භාග දෙකක් විදිහට ගන්න. වෙනම හරයන් දෙකක් සහිත භාග දෙකක් විදිහට ගන්න. ඊට පස්සේ ওই භාග දෙකේ අන්තරය සලකන්න. එතකොට ඒ අන්තරේ හරහා ගැලපෙන අන්තරය තෝරගන්න ඕනේ. උදාහරණයකට මේ පළවෙනි අවස්ථාවේ සැලකලා තිනවා 1යට n අඩු කිරීම 1යට n ධන 1 කියන එක. දැන් ඕක සුළු කරලා අවසානයේ එනවා 1යට n වතාවක් n ධන 1 කියන එක. එහෙනම් මෙයව නිවැරදි ලෙස මෙහෙම අන්තරයක් විදිහට ලියා ගන්න පුළුවන්. හැබැයි කවුරු හරි ඕක මාරු කරලා හිතුවා 1යට n ධන 1 ඍණ 1යට n කියලා. ඕක සුළු කරගෙන අපහම එනි ඍණ 1යට n වතාවක් n ධන 1 කියලා. ତେଣୁ මෙතන තියෙන ධන 1නේ. එහෙනම් මේ අන්තරය ගැලපෙන්නේ නැහැ. අන්න එහෙම පැත්තකින් අපි ගැලපෙන අන්තරය හොයාගන්න ඕන. ඊළඟ දෙවෙනි පියවරේදී අපි කරන්නේ අන්නේ අන්තරයෙන් ආදේශ කරනවා මේ සිග්මා එක ඇතුළට. හරිද? ඊට පස්සේ මෙන්න මේ පද ටික හොයන්න යනවා. ඉතින් n සමාන 1 ආදේශ කළා අපි t1 පදේ හොයාගන්න. දැන් භාග දෙක අතරයක් විදිහට තමයි t1 පදේ ඔය විදිහට t2 t3 ඒ වගේම t98 t99 tc ඒ කියන්නේ මුලින් පද 3යි අගින් පද 3යි වගේ එන්න ඔහොම හොයා ගන්න. හරිද? මේවට ඒ ලෙවල් වලදී කියන්නේ කපන ගණන් කියලා. මේවා බොහොම යූෂුවල් ගණන් වර්ගයක්. ඒ ලෙවල් කම්බයින් මැක්ස් ගන්න ස්ටුඩන්ට්ලා අතර. හරිද? ඒ සාමාන්‍ය කියන්නේ මේවා කපන ගණන් කියලා. හරිද? ශ්‍රේණි ගණන්. ඊට පස්සේ දැන් මේ t1 දන t2 දන t3 t100 දක්වා එකතු කිරීමනේ අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? මේ සෙට් එකම පල්ලහැට එකතු කරමු. එකතු කරද්දී වම් පැත්තේ එන ඔන්න ඔය පද ටික එකතු වෙලා t1 දන t2 දන t3 up to t100. හරිද? දකුණු පැත්තේ මේ පද එකතු වෙන්න ගියාම ඍණ පදයට ධන පදෙම කැපෙනවා. ඔහොම කැපිලා අවසානයේ මුලින් 1 කියන අගය එනවා. අගින් ඍණ 1යට 101 කියන පදේ ඉතුරු. ඒ දෙන්න සූරු වෙලා උත්තර එනවා 101න් 100යි කියලා. ඉතින් මේ t1 වල ඉඳන් t100 දක්වා එකතුව තමයි මේ සිග්මාගේ අගය. මේ සිග්මා අපිට එතෙන්ට රිප්ලේස් කරන්න පුළුවන්. එහෙනම් ඔය ඉල්ලන ශ්‍රේණියයි අයික්‍ය 101න් 100යි කියලා අපි හොයා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් මේ ගණන් ඉස්සරහට හැදෙන්නේ මෙන්න මේ ටයිප් එක. හැමතිස්සෙම ඒ සිග්මා ඇතුලේ තියෙන ප්‍රකාශනයේ භාග දෙකක අන්තරයක් විදිහට ලියාගෙන ඒ ඔස්සේ තමයි ඉස්සරහට මේ විදිහට ගලාගෙන යන්නේ ගන්න. හරි. ඉතින් මේ 101න් 100 කියන උත්තරේ දෙන answer B වල එන උත්තරේ අන්න ඒක. මෙන්න මේ ප්‍රශ්න. හරි. අපි යමු තවත් ගණනකට. හරි. ඊළඟට එනවා අපි 2018 14 වෙනි MCQ එකට. ඒකෙත් අර කලින් වගේම ගාන
හරි අපි යමු සොලු කිරීමට මේකේ දෙවනි පදේ ඉඳන් n වෙනි පදේ දක්වා ඓක්‍ය තමයි අහන්නේ හරි එතකොට කලින් ගානේ වගේම මේ භාගය අපි භාග දෙක අතරයක් විදිහට හදා ගන්නවා එදෙන්දි පැත්තකින් හදලා බලන්න එකයට r ඍණ 1 අඩු කිරීම එකයට r ද නැත්නම් එකයට r අඩු කිරීම එකයට r ඍණ 1 ද ගැලපෙන්නේ කියලා මේ අඩු කිරීම හරහා ළමය ඍණ 1ක් වෙනවා එතකොට මෙතන ධන 1ක් නේ තියෙන්නේ ඒක ගැලපෙන්නේ නැහැ ධන 1ක් කියන මේ දෙවෙනි අවස්ථාව තමයි ගැලපෙන්නේ එහෙනම් නිවැරදි භාගාන්තරය වෙන්නේ මෙන්න මේ අන්තරය දෙවෙනි පියවරේදී අපි කරන්නේ මෙයා වෙනකොට මේ අන්තරය රිප්ලේස් කරන්නේ දැන් දෙකේ ඉඳන් n දක්වා එකතු වෙන එහෙනම් ප්‍රමේයන් r සමානයි 2 3 4 ඔහොම n දක්වා අපි ආදේශ කරගෙන යනවා එතන මුලින් පද 3ක් සහ අගින් පද 3ක් එන විදිහට හැමතිස්සෙම ආදේශ කරන්න හරිද ආදේශ කරලා අවසානයේ අපි ඔය සෙට් එකෙම එකතු කරනවා එතන වම් පැත්තේනවා t2 දන්න t3 දන්න tn දක්වා ඒක සමාන වෙනවා දකුණු පැත්තේ මේ i කියන එකතු කරද්දී ඍණ පදයට ධන පදයට කැපිලා අවසානයේ උඩින් 1 ඉතුරු වෙනවා අගින් ඍණ n වලින් 1 ඉතුරු වෙන. එකයට n ඉතුරු වෙන. ඉතින් මෙන්න මේක නෙවෙයි සිග්මා කියලා අපි. දා ඒ සිග්මා ප්‍රකාශනය වෙන ik අගේ කියද? එකයට 1 ඍණ එකයට n කියන. ඔක දෙනවා b කියන උත්තරේ. එහෙනම් ආන්සර් එක වෙන්නේ ආන්සර් b. හරි. ඉනි වැඩි ආන්සර් එක තමයි highlight කරලා තියෙන්නේ. 1 ඍණ එකයට n කියන්නේ. අපි යමු ඊළඟ තවත් කරන්නකට. හරි ඊළඟට 2013 10 වෙනි MCQ එක. ඒකෙත් කියනවා මෙන්න මේ ශ්‍රේණියක 1 ඉඳන් 10 දක්වා ik හොයන්න කියලා. ඒතර සිග්මා ඇතුළේ දීලා තියෙන පදේ භාව සංඛ්‍යාවක් විදිහට දීලා තියෙන්නේ. අපි බලමු විසඳුම කොහොමද කියලා. ඊට කලින් ගණන් දෙකේම වගේම මේ ගණනේදී අපි කරන්න ඕනේ මේ භාග සංඛ්‍යාව භාග දෙක අතරයක් විදිහට ලියා ගන්න ඕනේ. හරිද? එතකොට අර කලින් වගේම හරයන් දෙක වෙන වෙනම මේ හරයේ තියෙන පදයන් දෙක වෙන වෙනම හරයන් දෙකක් විදිහට අරගෙන අඩු කරන්න ගියාම එනවා අවසානයේ 2 යට n වතාවක් n දන 2 කියලා. දැන් ලවයේ 2 තියාගෙන බෑනේ. මෙතන ලවයේ 1 තියෙනවා. එහෙනම් 2 අයින් කරන්න අපි මොකද කරන්නේ? භාගයෙන් වැඩි කරා. එතකොට 2ට 2 කැපිලා උඩ 1 හැදේ. අපි අවශ්‍යතාවය නම් ඉටු වෙනවා. නමුත් මේ එකපාරට මැදින් භාගයක් දාන්න බෑනේ මේ ගණන්. එහෙනම් ඒක පොදුවේ හැම තැනකම තියෙනවා. එහෙනම් අපි මොකද කරන්නේ? මේ භාගය ගුණිතයක් විදිහට එල්ලනවා කලින් පියවර වලට. හරි. කලින් පියවර වලට මේ භාගය ගුණිතයක් විදිහට සම්බන්ධ කරනවා. එහෙනම් භාගයේ වතාවක් 1 යට n ඍණ 1 යට n දන්න දෙක තමයි සැබෑ අන්තරය. මෙන්න මේක අපි ගිහින් රිප්ලේස් කරනවා දෙවෙනි පියවරේදී සිග්මා ඇතුළට. හරි. තුන්වෙනි පියවරේදී භාගය එළියට ගන්නවා. හරි. දැන් සමස්ත පද්ධතියෙම එළිය භාගයක් තියෙනවා. දැන් මේ t1 to t10 එකතු කරන් තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? n සමානයි 1 n සමානයි 2 එහෙම ආදේශ කළා. මුලින් පද 4ක් සහ අගින් පද 4ක් වෙන විදිහට ආදේශය කරා. දැන් කලින් ගණන් දෙකේ වගේ නෙමෙයි මේ දනට ඍණ කැපෙන්නේ ඉමීඩියට් යට රෝ එකින්ම නෙමෙයි රෝ එකක් ඇර රෝ එකක් හරි රෝ එකක් ඇරලා ඊට යට රෝ එකෙන් තමයි එයාගේ ප්‍රතිවිරුද්ධ පදය හොයාගන්න පුළුවන් කලින් ගණන් දෙකේදීම ඉමීඩියට් යට රෝ එකෙන් හොයාගන්න පුළුවන්කම තිබුණා දැන් මේව එහෙම නැහැ හරි ඒ නිසා අපිට මුලින් පද 4ක් සලකන්න ඕන අගිම පද 4ක්ම සලකන්න ඕන ගෝරමි පල්ලෙහාට එකතු කළාම මේ ඍණ තුනෙන් එකට ධන තුනෙන් එක කැපිලා හමු කැපිලා මුලින් පද දෙකක් එනවා අගින් පද දෙකක් එනවා ඒ පද හතරෙම ඓක්‍යට ගුණ වෙන්න එළියෙන් භාගයක් එනවා ඉතින් මෙතෙන්දි මම මොකද කරලා තියෙන්නේ මෙන්න මේ පද තුන සලකලා පොදු හරය අරගෙන භාගයක් හදාගත්තා ඊට පස්සේ නැවත ඒ දෙන්නව ඉතිරි දෙන්නව සලකලා පොදු හරය අරගෙන හොඳම සුළු කරගෙන කි. හරි.
අවසාන භාගයෙන් වැඩි වෙලා එන උත්තරේ 264න් 175 කියන එනම් මේ සමස්ත සිග්මා වල එකතුව නැතයි සිග්මා රා නිරූපිත IK කියලා 264න් 175 කියන භාග සංඛ්‍යාව ඒක තියෙනවා E කියන අංශය එකේ අංශ E එහෙම තමයි ඊගාට උත්තරේ ඉන්නේ අපි යමු තවත් කාණකට අර ඊළඟ ප්‍රශ්නේ 2012 10 වෙනි MCQ එක ඒකේ කියනවා පළවෙනි පදේ ඉඳන් 98 වෙනි පදේ දක්වා IQ ගන්න කියලා සිග්මා ප්‍රකාශනයක් දීලා තිනවා ඉතින් ඒක ඇතුලේ තියෙන භාග සංඛ්‍යාව හරි භාග ප්‍රකාශනයක් අපි බලමු කොහොමද විසඳන්නේ කියලා මේක එතකොට දැන් ඉස්සෙල්ලාම දැන් මේ භාගය භාග දෙකක අන්තරයක් විදිහට ලියා ගන්නකොට මේ හරය තවදුරටත් සුළු කරන්න පුළුවන්. හරය වර්ගජ ප්‍රකාශනයක් තියෙන්නේ. ඒක සාධක දෙකක ගුණිතයක් විදිහට මෙහෙම ලියා ගන්න පුළුවන්. එතකොට මෙතනින් අදහස් කරන්නේ මොකද්ද? සංඛ්‍යා දෙකක් හොයා ගන්න ඕනේ. ගුණිතය දෙක වන සහ ඓක්‍ය තුන. ගුණ කළොත් දෙක හැදෙන්න ඕනේ. එකතු කළොත් තුන හැදෙන්න ඕනේ. ඉතින් සංඛ්‍යා දෙක මොකද්ද? දෙවරක් එක. ධන දෙවරක් ධන එක. ධන දෙවරක් ධන එක ධන දෙකයි. එකතු කළහම ධන දෙක ධන එක. ධන තුන. එහෙනම් n ධන 2 වතාවක් n ධන 1 කියලා මෙහෙම සාධක කඩා ගන්න පුළුවන්. මෙන් දැන් මෙන්න මේ හරයන් දෙකට මෙන්න මේ හරය යූස් කරලා අපිට භාග දෙක අතරේ හදා ගන්න තියෙනවා. හරි. ඒතර නිවැරදි අතරේ වෙන්නේ 1 යට n ධන 1කින් අඩු කරන්නේ 1 යට n ධන 2. ඉතින් මේ අතරය ඊළඟ පියවරේදී රිප්ලේස් කරලා ඊට පස්සේ දැන් පළවෙනි පදේ ඉඳන් 98 වෙනි පදේ දක්වා ඓක්‍ය නිගමන තියෙන මුලින් පද තුනක් සහ අගින් පද තුනක් එන විදිහට ආදේශ කරලා ඒ පද හොයා ගන්න. ඊට පස්සේ පළහැට සියල්ලම එකතු කරා. එකතු කරනකොට වම් පැත්තේ T12 T90 ඒ ඓක්‍ය එනවා. දකුණු පැත්තේ මේව ඍණට ධන කැපිලා මුලින් භාගයක් සහ අගින් ඍණ cn එකක් ඉතුරු වෙනවා. එහෙනම් මේ සිග්මා වලින් නිරූපිත මේ ඓක්‍ය වෙන්නේ භාගය ඍණ cn එක. ඔක සුළු කරන්නේවා cn 49 කියලා. එහෙනම් ආසයක cn 49 වෙන අගය cn 49 වෙන අගය තියෙනවා. e කියන්නේ ආසයක. එහෙනම් ආස e. හරි. අපි යමු තව ප්‍රශ්නයකට. ඊළඟට එනවා අපි මේ ටයිප් එකේ අවසාන ගන්නට 2009 8 වෙනි MCQ එකට. හරි. දැන් ඒකේ කියනවා probability distribution එකක් ආශ්‍රයෙන් ගන්න දීලා තියෙනවා. ඒතකොට මේ probability distributions ගැන ඔයගොල්ලන්ට ඉගෙන ගන්න හම්බ වෙනවා. පස්වෙනි පාඩම basic statistics කියන පාඩමේ යටතේ. කොහොම නමුත් ඒ ටයිප් එකේ ගණක් වගේ බැලුව බැලමට පෙනුනට මේ ඇතුලේ use වෙන්නේ series and sequences theory. ඒ කියන්නේ මෙන්න මේ fractions theory තමයි use වෙන්නේ. හරි. හරි බලන්න. එතකොට probability distribution එකක් දීලා තිනවා function එකක් ආකාරයේ. හරිද? සාමාන්‍ය probability distribution එක අපිට නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ටේබල් එකක් විදියට, graph එකක් විදියට, නැත්නම් mathematical function එකක් විදියට. හරිද? එතකොට මේ දීලා තින්නේ mathematical function එකක් type එකේ distribution එක. හරි. Then අපි මේක විසඳුම බලමු. මේකේ අහන්නේ මෙන්න මේ a ගේ යගේ කීයද කියලා. අපි යන් සුළු කිරීම. දැන් මේ ෆන්ක්ෂන් එකකින් කියන්නේ එකෙක් k අගයන් වලදී අදාළ probability ගන්න කොහොමද කියලා. එතකොට k අගේ මත probability value එක depend වෙනවා. k එකේ ඉඳන් 99 දක්වා ඒ අගයන් ටිකට අදාළ probability values ටික ගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රය හරහා. k C වෙනකොට probability value එක A කියලා තමයි කියන්නේ. අනෙක් අවස්ථාවන් වල ඒ කියන්නේ K ඍණ අගයන් වලදී බිඳුව ඇතුළත ඍණ අගයන් වලදී හෝ C-ට වඩා වැඩි අගයන් වලදී probability බිඳුවයි කියලා තමයි සලකන්නේ කියලා තියෙනවා. එතකොට probability value එකක් ලබා දෙන K ගේ අගයන් විචලනය වෙන්නේ 1 ඉඳන් 100 දක්වා විතර. එතකොට 1 ඉඳන් 99 දක්වා probability value එක probability value එක ගන්න පුළුවන්. මෙන්න මේ සූත්‍රය හරහා
සියදී probability value එක a කියලා තමයි කියන්නේ. හරි. කොහොම හරි මේ probability distribution එක දකින්න පුළුවන් මූලික ලක්ෂණයක් තමයි සියලු probabilities වල එකතුව එකට සමාන වෙන්න ඕන. ඉතින් probability value එක පිටින්නේ බිඳුවත් එකත් අතරනේ. හරි ධන දශම ගාන ධන බිඳුව දශම ගාන තමයි probability value එක විදිහට සාමාන්‍යයෙන් එන්නේ. එතකොට එහි අවමාගයේ බිඳුවයි උපරිමාගයේ එකයි. ඒක එක කාරණයක්. ඊළඟට ඒ ඉන්ඩිවිජුවල් ප්‍රොබබිලිටි වැලියු එක ස්වරූපේ ඊළඟට කිසියම් සිනාරියක තියෙන සියලු ප්‍රොබබිලිටි වැලියු වල එකතු එන්න ඕනේ ඒක එකට සමාන වෙන්න ඕනේ ටෝටල් ප්‍රොබබිලිටි එකට සමාන වෙන්න ඕනේ ඉතින් අන්නේ තීරණය පාවිච්චි කරලා අපිට පුළුවන් මේ සියලු ප්‍රොබබිලිටි වැලියු වල එකතුව එකට සමාන කරන්න හරිද එතකොට වෙන්නේ කේගේ අගයන් 1 ඉඳන් 100 දක්වා විචලන වෙනකොට ඒ තියෙන probability value 100 න් එකතුව එකට සමාන වෙන්න ඕන. හරි. එතකොට p 1 දන p 2 දන p 3 1 2 3 කියන්නේ කේගේ අගයන්. හරි. ඒ අගයන් වලට අදාළ probability value වල එකතුව එකට සමාන වෙන්න. ඒ 1 ඉඳන් 99 දක්වා probability value ටික මේ සූත්‍රය හරහා ලබා දෙන නිසා අපිට සිග්මා සම්බන්ධ කරලා ප්‍රකාශනයක් විදිහට මෙහෙම ලියන්න පුළුවන්. K 1 ඉඳන් 99 දක්වා I එකේ මෙන්න මෙහෙම කෙටියෙන් නිරූපණය කරන්න පුළුවන්. දැන් C යේදී probability value එක A නේ. එහෙනම් A කෙනාගේ එතෙන්ට replace කරන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ අර fraction එක. භාගයක් නේ. මේ භාගය තමයි මොකද කරන්නේ? කලින් ගණන් වන්දි කළා වගේම භාග දෙක අතරයක් විදිහට ලියාගන්න. එහෙම ලියාගෙන ඊට පස්සේ ඒක මෙතෙන්ට ආදේශ කරලා 1 ඉඳන් 99 දක්වා පද සෙට් එකේ අයික්ක A ඔස්සේ හොයන. විතර පල්ලෙහැට එකතු කළාම A I කියනවා දැනට ඍණ. මේ පද කැපිලා අවසානයේ 1 ඍණ CN 1යි කියලා. මේ පැත්තෙන් එනවා A. 1 ඍණ CN 1 ධන A සමාන වෙන්නේ 1ට. දැන් A නේ හොයන්න කියන්නේ. මේ ධනයකට මේ පැත්තේ ධනයක කැපිලා අවසානයේ මේ ඍණ CN එක දකුණු පැත්තට ගෙන හිමිලා ඒකේ යගේ කියද කියලා එන්නේ CI CN 1යි කියලා. එනවා ඒකේ යගේ CN 1යි. හරි. එහෙම තමයි ඒක ගන්න විශ්වාස. පොඩ්ඩක් ආයි මතක් කළා probability distribution එක total probability කියන්නේ සියලු probabilities වල එකතුව 1 කියන අගයට සමාන වෙන්න ඕන. ඉතින් අන්නේ තීරිය පාවිච්චි කළා තමයි මේ ගාන විසඳන්නේ. ඉතින් දැන් k ගේ අගයන් 1 ඉඳන් 100 දක්වා වෙනස් වෙද්දී probability value 100ක එකතුව තමයි එකට සමාන වෙන්නේ. 1 ඉඳන් 99 දක්වා k ගේ අගයන් වලට අදාළ probability values ටික මේ සූත්‍රයෙන් දෙන හින්දා අපිට sigma notation එකෙන් මෙහෙම හකුලවල ලියන්න පුළුවන්. k ගේ අගේ 100 වැනි probability value එක a කියලා මේ සූත්‍රය දීලා දෙනවා. ఐక్య ఇకరిన cn1 කියලා එන්න. ඉතින් අවසානයේ හම සුළු කරලා ඒ ගියාගේ cn1 කියලා ඔබට හොයා ගන්න. හරි. මේ cn1 කියන answer එක ඒ කියන්නේ මෙන්න මේ b කියන answer එක තමයි උත්තරේ වෙන්නේ මේ 8 වෙනි ගානට අදාළ.